රජයත් තුල ඉන්නකොට වගකීමක් තියෙනවා ඒ රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ඒ ප්‍රතිපත්ති වල වැරද්දක් තියෙනවා නම් කතා කරන්න ස්ථාර දෙනවා කැබිනට් එක තියෙනවා රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා මේ මාසිකව සැරයක් නැත්නම් මාස දෙකකට සැරයක් ඊළඟට කණ්ඩායම රැස්වීම තියෙනවා ඒ ඒවල තමයි තමන් කණ්ඩායමකට ක්‍රීඩා කරද්දී ඒ කණ්ඩායම ඇතුලේ තියෙන දේවල් ඇතුලේ කතා කරන්න ඕනේ එළියනේ මේක කොන්දක් නෙමෙයි මේක තේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කොන්ද තියෙන්න ඕනේ ඇතුලේ කතා කරන්න එළිය කතා කරන්න නෙමෙයි කොන්දු තියන අය ඇතුලේ තමයි කතා කරගෙන ඉන්නේ දැන් එතුමා නම් හැබැයි කියන්නේ මේක එතුමාට නම් ලොකු දෙයක් නෙමෙයි මේ ඉවත් කිරීම කියලා ජනතාව දිනුම් කියලා කියන ජනතාව වෙනුවෙන් කතා කරා කියලා තමයි නෑ එතුමා කියපු දේවල් ගැන මම කියන්න යන්නේ එතුමාට සම්පූර්ණ අයිතිය තියෙනවා හැබැයි පාර්ලිමේන්තුවේ කණ්ඩායම කියන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්තේ හරි තීන්දුවක් මේ තීන්දුව මීට ඉස්සෙල් ගත යුතුයි කියලා. හැබැයි ජනාධිපතිතුමා කිව්වේ ඊයේ කැබිනට් එකේදී එතුමා මේ අවුරුදු දෙකේ සටන් කිරුවේ කොවිඩ් වසංගතයේ මේ රටේ ජනතාව බේර ගන්න. ඒ නිසා එතුමා මේ එක එක තැන්වල ගිහිලා කතා කරනවට වැඩිය ජනතාවට තමයි ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දුන්නේ. හැබැයි දැන් කොවිඩ් වසංගතය සම්බන්ධව ලබා දිය යුතු එන්නත් දෙකක් ලබා දීලා තුන්වෙනි බූස්ට් එකත් ලබා දීලා අපි දැක්කා අලුත් අවුරුද්ද ඒ වගේම නත්තල් සමයේ මේ රටේ ජනතාව මොන තරම් නිදහසේ ඇවිල්ලා ගැවසුනාද කියන එක. එතකොට රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා තියෙන අතිගරු ජනාධිපතිතුමා දැන් රට නිවැරදි මාවතට දාගන්න ඕනේ. ඒ නිවැරදි මාවතට දාගත යුතුයි. ඒ කියන්නේ එතනදී අනිවාර්යයෙන්ම කවුරුත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. කැබිනට් සාමූහික වගකීම කියන එක දන්නේ නැත්නම් ඒ ඇමතිකමක් දරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒව දැනගන්න ඕනේ. අපි දේශපාලනය එළිය කරන දේශපාලනය ඇතුලේ කැබිනට් එක කරන්න බැබැයි. කැබිනට් එකේ ඕන දෙයක් කතා කරන්න ඉඩ දීලා තියෙනවා ජනාධිපතිතුමා. හැබැයි ඒක එළිය ගිහිල්ලා විවේචනය කරනවනේ ඒක 55 ලක්ෂයේ සමාජිකයෙක් එනවා. 55 ලක්ෂයක් ඉන්නෝනේ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. ඔවුන්ට විවේචනය කිරුවට ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි රජයක් යනකොට මේ රජයේ කෙරෙහි දැඩි විශ්වාසකින් ජනතාව ඡන්ද දුන්නේ 69 ලක්ෂය ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලයකට ආසන්නව ඡන්ද ගානක් ජනාධිපතිතුමා වගේම තුමා විශ්වාස කරලා දුන්නාම ඒ විශ්වාසයේ පළුදු වෙන විදිහට වැඩ කරනවා නම් ඒ සමාජික බලන මොකද්ද මේ වෙන්නේ කියලා හල්ලා ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තා කියන එක තමයි සමාජිකයෝ ගණනාවක් උදේ ඉඳලා කියන්නේ පාර්ලිමේන්තුවේ පසුබලේ මන්ත්‍රීවරු ගණනාවක් මීට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට කියලා තිබුණා මේක නිවැරදි මාවතර දාන්න විනයක් නැත්තම් රටේ විදියක් කොහොමද හදන්නේ කියලා කැබිනට් රැස්වීමේදී ඔබතුමා ඉදිය හිටියද ඔව් ඒක මම කරේ මේ වාසුදේව නානකර එතුමා අතර සංහාර කණ්ඩායමට බැරණ යන්න කියන මම කර ප්‍රකාශයක් ආවද ඒ අතුරු සුළු පක්ෂ වල කණ්ඩායම මම කර නෑ මෙහෙමයි ජනාධිපතිතුමා අපි කැබිනට් එකේ කතා කරන දේවල් සාමාන්‍යයෙන් අපි එළියේ කතා කරන්නේ නෑ ඒ කැබිනට් සාමික වගකීම ජනාධිපතිතුමා කැබිනට් එකේ ආයවල දේව කිව්වා කියලා මම කියනවා නම් මමත් ඉතින් මම හිතන්නේ ඒක වැරදි වැඩක් මම කරන්නේ ඒක නම නොකළ යුතු දෙයක් හැබැයි ජනාධිපතිතුමා කැබිනට් එක නෙමෙයි කතුරුවරු හම්බුනහම පැහැදිලිව කියලා තිබුණා මේ එළිය විවේචනය කරන්න එපා කියන එක. ඒක ඇතුලේ රහසෙන් කියන්න දෙයක් නෙමෙයි. එතුමා මාධ්‍යයේ කතුරු ආපුවාම එතුමා පැහැදිලි ප්‍රකාශ කළා මාධ්‍යයේ ඒ වාර්තා පළ වුණා. එතුමා මේ ආණ්ඩුව විවේචනය කරන අමාත්‍යවරුන්ට බය කිරීමත් මේ කළා තියෙනවා. නෑ නෑ නෑ. කවුරුත් බය කරන්න ඕනේ නෑ නේ. කවුරුත් දැනගන්න ඕනේ පිළිපැදිය යුතු දේවල් තියෙනවා දේශපාලනය කරනකොට. ඒවා පිළිපැදිය යුතුයි. අපිට රජයේ විවේචනය කරන්න ඕන නම් ඒක එළිය ගිහිල්ලා කරලා ඉවරලා විපක්ෂකාරී බාරේ කරන්න නෙමෙයි මේ රටේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ මේ රටේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ Tamanට බලය දීලා තියෙනවා වැඩ කරන්න අපි සීලොම් දෙනා එකතු වෙලා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක ගිහිල්ලා ඒ සෞභාග්‍ය දැක්ක ඩිවිෂන් ප්‍රතිපත්තිත් එක්ක අපි වැඩ කරන්න ඕනේ ඒකයි ඒකට ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ